എടാ സുപ്രതാപ് സാർ, ഞാൻ അടുത്ത വീഡിയോകത്തേക്ക് സാധനം പിടിക്കാൻ റൗട്ടറിൻ്റെ പറയാതെ ഇതായാലും റൗട്ടറെ കത്തിക്കണോ ടെലികോം റൗട്ടറെ കത്തിക്കണം. റൗട്ടറെ കക്കിയുടെ കത്താമ ഉണ്ടെ കക്കിലെ റൗട്ടറെ കടിയാണ് ടെലികോം റൗട്ടറെ വിജയസായത്തമായി പോണിക്ക് ഇരിക്കണോ റൗട്ടറെ കടയാകിയ കടടിക ഗുഡപ്പ് കടത്തിക്കണോ റൗട്ടറെ കടയാ මොකද කිව්වොත් මේ මේක රවුටර් එකක් විතරක්ම නෙවෙයි, කියන්නේ ෆෝන් එකක් විදිහට නේද පාවිච්චි කරන්න ගුණා ෆෝන් නම්බර් එහෙම දාන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් වගේ ජංගම දුරකථනින් කරන්න පුළුවන් බෙදස් ගොඩක් මේකේ තියෙනවා. කෝල් ගන්න පුළුවන්, කෝල් ගන්න ලෑන් නම්බර් එකක් තියෙනවා. ඒක තමයි ගොඩක් ගෙදරකට පාවිච්චි කරන්න උනන් ගොඩක් හොඳයි. ලෑන් නම්බර් එක උත් කියන්නේ ෆෝන් ලෑන් නම්බර් එකත් එක්ක රවුටර් එකක් කියන්නේ මේක රවුටර් එකක් ෆෝන් එක විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. විශේෂංගය එක චාර්ජ් කරන්න පුළුවන්, වැඩම චාර්ජ් කරන්න පුළුවන්. එතකොට බැටරිය තියෙනවා කලවල පෙන්නන්න. ෆෝන් බැටරියක් වගේ තමයි. ඉතින් ෆෝන් බැටරිය වගේ වුණාට ඉතින් ජීරෝ ටයිප් කරලා මෙවගලන් තියෙනවා. එතකොට තව තියෙනවා සිම් එක දාලා තියෙනවා. මේ සිම් එක ගොඩක් කට්ටිය ට්‍රයි කරනවා වෙන සිම් දාන්න මේක වැඩ කරනවද කියලා. කියලා වැඩ කරන්නේ පොඩි ට්‍රයි එකක් දාන්න බා අපරාධ කාලේ මහන්සිය. ටෙලිකම් සිම් එක පොඩි සිම් එක දාලා තියෙන්නේ. ඒවනම් මේක වෙන වෙන වර්ග වල සිම් දැම්ම කියලා කීයටවත් පපිච්චි ගන්න බෑ වැඩ කරන්නේ. බොරුවට මහන්සි වෙන්න එපා හින්දා සිම් එක එහෙම දානමු. අල්ලා කදම් සිම් එක දාන විදියට ඔයාලට මේ පෙන්වන්න ගලවුවේ ගොඩක් අමාරුයි. එකයි දාන්න ගිහපුවා මොකද මේ සිම් එක නැනෝ සිම් එකත් එක්ක තියෙන හින්දා මේ සිම් එක ඔයාලා නම් කිසිම හිතුවක් නැහැ. මේක ගලවන්න මම ඔයාලට පෙන්වන්න විතරයි ගලවුවේ. අතව අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ ඔයාලට මේ සිම් එක ගලවන්න. කැල කැල යන පොඩ්ඩක් නෑ. අපි මේක දැන් ඔන් කරලා පෙන්නන්න. ඔන්නක ඔන් කරනවා. මේක බැටරි බැහැලා ඇත්තම හිතන විදියට නම් බලමු. ඔන්නක ඔන් කරා දැන් කට් ෆෝම් එක බැටරි තව දිසයන් ගේ තමයි මේ මේකේ චාර්ජරි. අපි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් චාර්ජ් කරන්නේ සාමාන්‍ය චාර්ජර් තියෙන ඇන්ඩ්‍රොයිඩ් ඔනෙකට හරින් චාර්ජර්. ඒක මේක චාර්ජ් කරන්න පුළුවන්. ඒ හින්දා මේකේ චාර්ජර් ගැන බල වෙන්න දෙයක් නැහැ. ගොඩකින් මම වෙන්නේ චාර්ජර් ගැන ඔන් කරමු. මේ වගේ චාර්ජර පාවිච්චි කරන්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට ගන්න පින් එක. මේ පින් එක මේ චාර්ජරෙන් අපිට පුළුවන් මේ දිගට පාවිච්චි සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් චාර්ජර. චාර්ජර් ගහලා ඔන් කරලා බලන්න. සාමට මේ වර ඉතිරි පින්න වැඩි වැඩි බ්ල වෙලා වගේ පේනවා ඇති. ආලෝකය වැඩි හින්දා මේ චාර්ජින පින්නවා. අපි උන් කළ බලමු.
පොඩි වෙලාවක් ගන්න සර්ච් වෙනවා සිග්නල් 4G පෙන්වනවා වලට පේන්නේ නැතුව ඇති මම හිතන විදියට ලං කරලා පෙන්වන්න කැමරාවට මම හිතනවා මේ විදියට වලට පේනව ඇති කියලා සර්ච් ඉන් වලලා තියෙන්නේ සිග්නල් දැන් හරි ටෙලිකොම් කියලා මේ Wi-Fi නෙට්වර්ක් එක පුල් සිග්නල් ෆුල් පිබලුම් එකේ තියෙන පෙදස් මොනවද කියලා සලම ඔකේ බටන් එක ඔබලා ඔකේ බටන් එක වුණ සාමාන්‍ය ෆෝන් එක විදිහට කන්ට්‍රැක්ට් එක තියෙනවා ඊගාට කෝල් තියෙනවා කෝල් එකට ගිහින් බැලුවොත් ඕල් කෝල් මිස් කෝල් ඩයල් කෝල් රිසීව්ඩ් කෝල් ඒ ඔක්කොම තියෙනවා ඊගාට යන් ටූල්ස් එකට ටූල්ස් එක කොහේ කරලා බලමු මොනවද තියෙන කියලා සාමාන්‍ය ෆෝන් එකක විදිහට ලාම් එක තියෙනවා සෙට් කරන්න පුළුවන් කල්කියුලේටර් එක දිනවා වැඩ ඊගාට දිනවා ඔව් ටූල්ස් එකේ තියෙන ඊළඟ එක කල්කියුලේටර් එක විතරයි එක්කල බලමු සෙටින් දිනවා සෙටින් එකේ තියෙනවා සවුන්ඩ් සෙටින් දිනවා රින්ටෝන් දිනවා රින්ටෝන් දිනවා මම මේ රින්ටෝන් දාන්නේ නැහැ මොකද කොපිරයිට් එකක් වදි කියලා රින් එකට රින් වලින් හෙඩ්සෙට් එක ගන්න පුළුවන් කී ටෝන් ඔන් ඔෆ් තියෙනවා වෝනින් ටෝන් එක තියෙනවා ඒ කියන්නේ පවර් යද්දී මේ ඕම් පවර් එක ඕපෙන් යද්දී එතකොට හීට් වුණාම හීට් වෙන අවස්ථාව කියන්නේ අධික ලෙස චාර්ජර් එකට ගහලා තියෙද්දී ඔයාලා මේ ෆෝන් එකක් හරියටම චාර්ජර් එකට ගහනවා නම් ගහන්න ඕනේ උපරිම පැය දෙකයි පැය දෙකකට වැඩි ගහන්න හොඳ නැහැ. දැන් මේ මේක වුණත් මේ ෆෝන් එක වුණත් මේ පැත්තෙන් මම බලන්න බැටරි දිමෙලා දිනේ. එතකොට ෆෝන් එකේ තියෙන ධාරිතාව තමයි මේ බැටරිය ඉදිමීමේ අඩු වෙන්නේ. දැන් මේක ගොඩක් දුරට අඩු වෙලා තියෙන්නේ මේ මං උදේ ප්ලෑන් ඇජ් ගහලා උදේ කඩලා තිනවා. මං එහිඳ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි කෝල් බලුවා නේද? ටූල්ස් බලුවා. සෙටින් බලුවා. සෙටින් එකේ අපි වැඩි සවුන්ඩ් සෙටින් ඩිස්ප්ලේ සෙටින් බලන ආ ඩිස්ප්ලේ සෙටින් එක බලන්නේ ඕ ඩිස්ප්ලේ සෙටින් එකේ තියෙන බැක් ලයිට් ටයිම් එක එතන මේ ස්ක්‍රීන් එක ඔන් වෙලා තියෙන ගාන 6 second 15 second 30 second 60 second බැක් ලයිට් ටයිම් forever have a name forever කියන්නේ have a name තියෙනවද කියලා හන්නේ තියන්නද කියලා හන්නේ තව බැක් කරලා බලමු ගාවට දිනවා ෆෝන් සෙටින් ඕන් සෙටින් වලට පුළුවන් ඩේට් ඇන් ටයිම් හදාගන්න එකකින් පාස්ඩේ එක කියන්නේ ෆෝන් එකේ අංකයක් ඔබාන් හිටියොත් යංකිය ඔබාන් ඉදී කෝල් එකක් යනවනම් මේක පාස්ඩේ එක ගැන ඉස්තර කරන පාස්ඩේ එම්ටි පාස්ඩේ අපි දැන් මෙහෙම නම්බරයක් ගහමුකෝ 37 ඕ දැන් මේක අපි සේව් දුන්නොත් සෙට් සක්සස්ෆුල් සෙටි Wi-Fi switch තියෙනවා මෙතින් තියෙන Wi-Fi on off switch එක මෙතින් තමයි Wi-Fi on කරන්නේ device list එක අපිට Wi-Fi select කරලා තියෙනවා මම ෆෝන් එකක් විදියට ෆෝන් එක router එක recommend කරන්නේ මේක ෆෝන් එක telecom එකේ router එක ඔයාලා බලන්න